අගෝස්තු 14 වන ඉරිදා සවස 6:30ට වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී දිල්හානේ live in concert 2016 unplugged සංගීතයෙන් අජිත් බණ්ඩාර, මිලින්ද සඳරුවන් ජනප්‍රිය යෝන් ගාන ශිල්පීන්ගේ ආරාධිත කැයුම් සමග සොඳුරුතම ප්‍රාසංගික අත්දැකීමක් ඔබ හමුවට ගෙනෙන යෝන් ගායිකා දිල්හානේ සුරංජිකා ඉදිරි සිංහයන්ගේ අතීත මතක සටහන් සමග මොහොතක් එක්වෙමු. කුඩා අවදී සිටම සංගීත ශිෂ්ටේ ගායනය වාදනය යන විවිධ අංශවලින් ප්‍රතිභාව පළ කළ ඇය ඉතා අපූරු කලා ශිල්පිනියකි. දිල්හානේ වයස අවුරුදු 7 ශ්‍රී ලංකා ගුවන්විදුලියේ මහනුවර සේවී ළමා ගායන ශිල්පිනියක් ලෙස ඇගේ මුල්ම ගීත 4 පටිගත කළාය. කළු කපුටා, යුද්ධෙට ගිය තාත්තා, මගේ පුංචි කුරුළු යාළුවේ, සුළං රැළි ඇගේ මුල්ම ළමා ගී 4. එවකට මලියදේව ආදර්ශ විද්‍යාලයේ සංගීතාචාර්ය, වර්තමානයේ කොළඹ රාජකීය විද්‍යාලයේ සංගීතාචාර්ය, සාගා ප්‍රකට පාසල් සංගීත ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂ, සංගීත විශාරද අශෝක පුෂ්පකුමාර මහතා යටතේ සංගීතයේ විෂයක් ලෙස ප්‍රගුණ කළ ඇය ප්‍රාසංගික වේදිකාවට මුල්ම අත්පොත් තැබුවේද ඒ මහතා යටතේදීමය. දිල්හානිය අපස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනයේ හැදෑරූ මලියදේව ආදර්ශ විද්‍යාලයේ තුල සංගීත ශිෂ්‍යේ ගායිකාවක වාදිකාවක ලෙස කැපී පෙනෙන දක්ෂතා රැසක් පළ කළාය. එවකට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය, වත්මන් කැබිනට් අමාත්‍ය, ගරු කාමිනී ජයවික්‍රම පෙරේරා මැතිතුමාගේ සංකල්පනාවක් මත පිහිට වූ වයඹ තරංග සංගීත කණ්ඩායමේ භාෂා ගණනාවකින් ගී ගැයූ ලාබාලතම නිත්‍ය ගායිකාව වූයේද දිල්හානිය. ප්‍රවීණ සංගීතාචාර්ය අශෝක පුෂ්පකුමාර මහතාගේ උපදේශකත්වයෙන් ආරම්භ කළ ස්කෝපියන්ස් වියෝලා සංගීත කණ්ඩායම් වලද එකල කුරුණෑගල ජනප්‍රිය සංගීත කණ්ඩායම් වූ නයිට් සීස් ඩ්‍රීම් නයිට් එක්ස්පීරියන්ස් සංගීත කණ්ඩායම් වලද නිත්‍ය ගායිකාව ලෙස කටයුතු කළේ දිල්හානේ සුරංජිකාය. තවද එදාසේම අදත් එකසේ ජනප්‍රිය සම්ප්ලවර්ස්, සන්ෂයින්, මේරියන්ස්, ගැලක්සීස්, බ්ලූ ෂැරෝස්, ෆ්ලෑෂ්බැක් සනිදපාදී සංගීත කණ්ඩායම් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනප්‍රිය ගායිකාවක් ලෙස ප්‍රසංග රසවත් කළාය. කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයෙන් පසුව උසස් පෙළ කලා විෂයන් හැදෑරූ මහනුවර පුෂ්පදාන පාලිකාවේද සංගීතංශයේ සියලු කටයුතුවලදී ඇය ප්‍රමුඛ දායකත්වයක් දැක්වුවාය. උසස් පෙළින් පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට පිවිසීමට වරම් ලැබූ ඇය සංගීතය පිළිබඳ වැඩිදුරටත් හැදෑරීය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුල අධ්‍යාපනය ලබන කාලයේදී සිරස සුපර්ස්ටාර් දෙවනාදීරේ දක්ෂතම ගායිකාවක ලෙස අවසන් සුපිරිතරු 48 එක්වන්නට ඇය වාසනාවන්ත වූවාය. SMS වටේ ඇය මෙම තරගාවලියෙන් ඉවත් වූවත් ඇගේ ගායන කුශලතාවයන් රටම හඳුනා ගන්නට සිරස සුපර්ස්ටාර් තරගාවලියේ ඇයට මහත් පිටුවහලක් විය. පසු කලෙක වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ඇය යුරෝපයට ගියද එහිදීද සංගීත කටයුතුවල නිරත වීමට අමතක කළේ නැත. ඇගේ සංගීත ජීවිතයේ ආරම්භයේ සිටම ඒක පුද්ගල, ද්විපුද්ගල, ත්‍රිපුද්ගල සංගීත කණ්ඩායම් රැසක් සමග උත්සව, ප්‍රියසාද, විවිධ උත්කර්ෂවත් අවස්ථාවන් රැසක් සංගීතවත් කළ ඈ අදද ලංකාවේ විවිධ තරුපන්තියේ සංචාරක නිකේතනයන් තුළ දෙස් විදෙස් රසිකයින් පිනවන අපූරු සංගීතවේදිනියකි. දිල්හානේගේ සංගීත ජීවිතය තුළ ඇගේම කී හතක් එළිදැක්වීමට ලැබීමද ඇ ලැබූ තවත් අපූරු වාසනාවකි. ශ්‍රී ලංකා ගුවන්විදුලියේ මහනුවර සේවයෙන් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලියේ වෙළඳ සේවය ඔස්සේ ඇය ගැයූ මුල්ම ළමා ගී 4 පසුව තාරුණ්‍යයේදී
ඇයම පදරචනය කළ සංගීත නිර්මාණය කළ තව එක වරක් නෙත්හැර මාදෙස බලන්න ගීතේද ඇයම පදරචනය කළ නාපරපුරී සංගීතාධ්‍යක්ෂ ගායක සංක දිනිත් තනු නිර්මාණය කළ ලෝම නිදිගත් රැයි ගීතේද ඇගේ සොඳුරු ගී මතක සටහන්ය. ඇගේ මුල්ම රූපරචනා කළ ගීතය වූ විද්‍යුත් මාධ්‍ය රැසක් තුළින් ඔබතුට රන් මාල හතක් කෙළේ තමා හැඩ වැඩ කරලා ගීතේද දිල්හානිගේ ජීවිතේ ස්වර්ණමය ගී මතක සටහනකි. අතීත මතක සටහන් රැසක් සමඟ ඔබ සැනසූ ඇ වත්මන් සංගීත ශිෂ්ත්‍රයේ අතිශ්‍ය ජනප්‍රිය අන්පලක් නව සංගීත අධ්‍යක්ෂකීමද සමග දිල්හානි ලයිව් ඉන් කොන්සර්ට් 2016 ඔබේ මතකයන් අතරට අපූරු ආශ්වාදයක් රැගෙනේ නොඇත.